අයිබෝන් අද දවසේ විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කැටුම් පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමත් සමග උණුසුම් වූ පාර්ලිමේන්තුවේ තොරතුරු සමගින් දවසේ සිදු සියලු පුවත් ඔබට සවිස්තරාත්මකව කියන්නට සෝදානම් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන්නේ මම උදේෂ්වනිඩ මේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත විපක්ෂයේ දැඩි විරෝධය මැද විශ්ව පාර්ලිමේන්තුවට මේ පිස්සෝ ටික විශ්සේ පාගිය මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී රුණා කළා ඔබතුමාලා ඉඳගන්න පාර්ලිමේන්තුවේ බලතල සම්පූර්ණයෙන්ම නැති කරනවා විශ්සට විපක්ෂෙන් 20ක් ගන්නවා මහින්දානන්ද කියයි මව පියා පාවා දෙන තරමේ පිරිසක් සමගි ජන බලවේගී නැහැ සජිත් පවසයි විශ්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් බූවැලිකඩ කේදවාචකය සිද්ධිය පිළිබඳ සුවබැලීමට විශේෂ විමර්ශන කණ්ඩායමක් වැරදිකරුවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමටත් පියවර හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට හිටපු අගමැතිට යලිත් කොමිසම හමුවට පැමිණීමට දින නියම කරයි ආන විලුන්දාව හෙලිකල ඇමති සොයුරු රිමාන්ඩ් රාජ්‍යන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා ජනපති කියයි අයගල ගිස්බන් වෙර්ලින් කෝටියක කුඩුමතු වෙයි කළු තුෂාරගේ සමීපතමේක් වැල්ලම් පිටියේදී අත්අඩංගුවට දිනකට ගව ගහතන 2003-2007 අතර දැන් එය තවත් වැඩි වෙලා මේ විනාශය වහා නතර කළ යුතුයි ශ්‍රී ලංකා විහිංසාවාදී මහා සංගමය සියතට කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිච අලි සබ්‍රි මහතා විසින්. මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව දැඩි විරෝධතාවයක් මතු කරනු ලැබුවා. එම විරෝධතා අතරතුර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා. මෙහිදී විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි සහ එමෙන්ම විවිධ විරෝධතා පුවරු අතැතිවයි මෙම විරෝධතාවය පළ කරනු ලැබුවේ. එම විරෝධතාවය නතර කරන ලෙසට කතානායකවරයා දැනුම් දුන්නද විපක්ෂයේ දිගින් දිගටම විරෝධතාවය පළ කරනු ලැබුවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ලූ විරෝධතාවයන් අතරතුර මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ආණ්ඩු පක්ෂය කටයුතු කරනු ලැබුවා. එමෙන්ම හෙට දවසේදී මේ විවාදය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අප සූදානම් දැන් පාර්ලිමේන්තුවේදී අද දවසේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසිවන ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දැක් වූ අදහස් සහ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වන දර්ශන වෙත යොමු වන්නට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා ජනතා පරමාධිපත්‍යය එතන රීති ප්‍රශ්නයක් නැත අංක 5 අධිකරණ මතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ තුම්පත මා ඉදිරිපත් කරනවා දෙවැනි වර කියවීම හෙට දිනේ විපක්ෂ නායකතුමා ඉඳගන්න අගමැතිතුමා උත්තර දෙන්න හදන්නේ ගරු කතානායකතුමෝ මෙහෙම කොහොමද මේ සභාවක් කරන්නේ කතා කරන්න ඉඩ දෙන්න කියන්නේ මේ කොහොමද පාර්ලිමේන්තුවක් කරන්නේ මේ පිස්සෝ ටික විශ්සේ පාගිනව මේ උත්තරීතර සභාවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ යහපත් රාජපාලනයක් උදෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි කරුණාකරලා ඔබතුමා කතා කරගෙන යන්න කරු කතානායකතුමනි මම කොහොමද කතා කරන්නේ ඔබතුමා කතා කරගෙන යන්න මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතා පරමාධිපත්‍යය ජනතා ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා මේ ස්වාධීන කොමිෂන් සභාව රැකගන්න හරි ඒක විවාදයේ නිකන්ද ඒක මේ පනත විවාදයේ නිකන්ද ජනාධිපතිවරයාගේ අයිතිය රැකගන්න මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ඇයි කැමරාව නැත්තේ ඒ තමුන්නාන්සලා කෑ ගහනවනේ ඔබතුමාලට ඕනේ කැමරාවද ප්‍රීති ප්‍රශ්නේද ඒක ඉදිරිපත් කරන්න කැමරාවට වඩා වැදගත් ප්‍රීති ප්‍රශ්නේ මේ කරු සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු මහජනයාගේ මුදල් පිළිබඳ අදාළ විධිවිධාන ඉදිරිපත් කරන විට එයට මෙලෙසින් බාධා පමුණුවනවා නම් එය රටක නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අදාළ වෙන්නේ නැහැ ඇති කරපු මේ අනපන සියල්ල මගින් දේශීය ගොවිය ආරක්ෂා කිරීමත් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමත් විදේශ විනිමය සම්පත් ආරක්ෂා කිරීමත් සඳහා වෙන
නීති රීති සියල්ල රෙගුලාසි අද දින ඒකමතිකව සම්මත කිරීම සඳහා ඉවර කරන්න ඔබතුමන්ලගේ අනුග්‍රහය ආධාරයේ අපි බලාපොරොත්තු වෙනවා මම ඉතා පැහැදිලිව මතක් කරන්න ඕනි අද මේ විරෝධ රැය දක්වන විපක්ෂයට එදා ඔවුන් ආණ්ඩුව කරන සමයේ විශ්වාසභංග යෝජනා අරගෙන ආපු විදිය අපි මතක් කරන්න ඕනේ සාවර නියෝග අත්විඳවල තමයි ඒකාධිපති පාලනය එදා ගිය පාර්ලිමේන්තුවේදී ඒ ආණ්ඩුව අරගෙන ගියේ හැබැයි අපි එහෙම කරන්නේ නැහැ පාර්ලිමේන්තු පොයින්ට් බෝඩ් කැමරා එක විශ්ව ගණනල දැන්ම මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාදයක් කැමරාව දාන්න මයික්‍රොෆෝන එකත් එක්ක වාඩි වෙන්න එතකොට කැමරාව දාලා දෙන්න විශ්ව ගණනින් මේම නම් විශ්ව ගණනව නම් මේක මොකද්ද වාඩි වුණා දාගන්න පුළුවන් දැන්ම විශ්ව ගණනල ජනතා පරමාධිපත්‍යයට මේම පයින් ගන්නව නම් කරුණා කරලා ඔබතුමාලා ඉඳගන්න රටේ මොකද්ද ඉතුරු වෙන්නේ ඉඳගන්න මේ අයිතිය මේ එතකොට කොහමද දාන්නේ නැත්තම් කැරි අපිට විතරක් ඒ පැත්ත කතා කරා නායකතුමනි පාර්ලිමේන්තුවේ තියෙන අයිතිය පිළිබඳව කතා කරන්න අවස්ථාව දෙන්න. වාඩි වෙන්න කිව්වා. මයික්‍රොෆෝනය දෙන්න. පෙනිස් ඔන් හිස් ෆීට්. එවරිබඩි හැස් ද රයිට්. ෆෝන් ඇන්ඩ් ද කැමරා. ප්ලීස් මේක් ෂුවර් ද කැමරා ඉස් ඔන් මී. 2010 ඉඳලා කිසි දෙයක් කරේ නැහැ. ඔච්චර බලය තියාගෙන දැන් දැන් කියනවා බලය මදි. දැන් කියනවා බලය මදි කියලා. අද මෙතන කරන විරෝධය අගමැතිවරයාගේ අයිතිවාසිකම් මේ පාර්ලිමේන්තු උත්තරීතර පරමාධිපත්‍ය වෙනුවෙන් මම ඔබතුමාට මතක් කරන්න කැමති. ඔබතුමා බලලා ඇති අගමැතිතුමනි ඔබතුමා බලලා ඇති සුබ සහ යස නාට්‍ය අන්තිමට මොකද්ද වුනේ? කෙලවලා ගියා රජතුමාටම. හැබැයි ඔබතුමාගේ අයිතිය ඔබතුමා ආරක්ෂා කරන්න මේ රට වෙනුවෙන් ආණ්ඩුව පක්ෂ මන්ත්‍රීවරු වෙනුවෙන් තමයි අද විපක්ෂය මේ සටන ගෙනියන්නේ. මගේ පිටිපස්සේ අනවසර ද්‍රව්‍ය තියාගෙන පෙන්නල ඒක වැරදි විදියට පාවිච්චි කරනවා ඒ වකුණ ගන්න කියලා කියන්නේ. ස්ථාවර නියෝග යටතේ බොහොම පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇතුල් වීමේදී මොන වගේ අඳුමත් අඳන් ඉන්න ඕන කියලා. අපේ ආගර ආතවුල්ල මහත්තයා මොකද අඳන් ඉන්නේ ජැකට් එක? වැසිකිලි ගිහිල්ලා නේ බල. මේ වදා ගන්නවා පාර්ලිමේන්තුවට. අර මොකද අඳන් ආවිලා තියෙන්නේ? 21 වගේ මොකද ඔය? එතුමාගේ ජාති ගැඳුම. වඩා ඔබතුමාලා දෙන්නකෝ අවස්ථාව කතා කරන්න. අද විනිශ්චයනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. අපිට බලහත්කාරයෙන් මේ පනත සම්මත කරගන්න ඕනේ නෑ. අපි මේ පනත සම්මත කළා නෑ. අද අපි කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කරා විතරයි. රටට වැරදි මත හදන්න ඕනේ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඔබතුමාලා දන්නවා. තානායකතුමනි අද විශ්වද මගේ ඇඳුම්ද කියන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. මම ඇඳලා තියෙන නියමිත ඇඳුමෙන් ඉන්න අර උඩින් අර මේක දාලා තියෙන විතරයි. ඔබතුමා නියමිත පරිදි බොත්තන් ටික පියවලා ඉඳගන්න. අපි ලෑස්ති. ඔබතුමාලා මේක අහිත කර දෙයක් තියෙනවා නම් ඔව් මරික්කල් මන්තුමා කියන්න. අපි ලෑස්තියේ සංශෝධන කරන අනුකම් දෙන්න. තානායකතුමනි අර ඇවිල්ලා ඉන්න මන්ත්‍රීතුමා එතුමා මේ අෆ්ගනිස්තානය හරි පකිස්තානය හරි පාර්ලිමේන්තු යනවා වගේ මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි ෂර්ට් ගලවලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා ඔබතුමා පක්ෂග්‍රාහී නොවි කොන්දේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය නැති කරලා තුමා කැවදිද? අපි නම් කැවදි නැහැ. මම මරික්කා රාජ්‍යාර්ථ කියනවා කාගේ බලය ඉවත් කරත් මහින්ද රාජපක්ෂගේ බලය ඉවත් කරන්න බෑ කියලා මතක තියාගන්න. තාමුන්නාහසලාට ඒක කරන්න හම් වෙන්නේ නැහැ. තාමුන්නාහසලා හිතාගෙන ඉන්නේ රාජපක්ෂලා ගෙදර යවන්න. තාමුන්නාහසලා 19 ගණාවේ මොකටද? මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා දුකයි තියලා මහින්ද මහත්තයාට නඩු දානකොට ඔයලා කොහෙද හිටියේ? අපි මහින්ද මහත්තයාව බලා ගන්නම්. තාමුන්නාහසලා මේ කැමරා එක පොඩ්ඩක් දෙන්න බැරිද? පේන්නේ නැහැ. රාට ගෙදර ගියාම නෝනා ටීවී එක බලනවා. කැමරා එක පොඩ්ඩක් පෙන්වන්නකෝ. මොකද්ද මේ? අපි රණ්ඩු වෙන්න අවශ්‍ය නැහැ. රණ්ඩු වුණොත් අපට 150යි ඔයගලන්ට 50යි. 3ට 1යි. පුළුවන් නම් පළමුවෙන පොල් ගෙඩියේ මිල අඩු කරන්නකෝ. ඔච්චර මිනිසුන්ගේ ආදරේ එනවා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයිනේ. අද ඔබතුමා කියන්නේ. අද පොල් ගෙඩියේ මිල කියන්නේ. පොල් ගෙඩිය ගාන දන්නේ නැති මහලේකම්. ඕක තමයි මහලේකම්කම නැති උනේ. පොළවේ පය ගහලා නැහැ. පොල් නෙවෙයි ඔයාලට පේන්නේ එළව පොල්. අද පොල් ගෙඩිය රුපියල් 70යි. අපි දෙනවා 55ට. කැබිනට් අමාත්‍යංශ ගැසට් කිරීමේදී මෙතුමාට මෙලෝ දෙයක් දීලා නැහැ.
මම හදන්නේ කෘෂිකර්මාන්තේ මගේ ගෙදර එළවලු හදුවට මගේ ගෙදර කසිප්පු හදන්නේ නෑ මං මම හදන්නේ එළවලු විතරයි ඔය බෝඩ් අල්ලපු අයගෙන් දැනට 17 දෙනෙක් කතා කරලා ඉවරයි මේ පැත්තට එන්න දැනට 17ක් 50න් 17ක් ඔය වැඩිම බෝඩ් අල්ලගෙන වැඩිම ඔළුවේ බඳගෙන ඉඳියා නේද එයා තමයි හොඳම ඇමතිකම අපෙන් ඉල්ලන්නේ අපි බලන්නේ රවුම් ගානකින් ඉවර කරන්න 20න් මේක ඒ නිසා 20ට 20ක් ගන්නවා 20ට 20ක් ගන්නවා විපක්ෂෙන් අර 17ක් ගැන කිව්වා 20ක් ගැන කිව්වා තමන් මේ රටට ලොවට වදාපු අම්මලා තාත්තලාට අවමාන කරන කිසිම පුද්ගලයෙක් කිසිම මහජන නියෝජිතයෙක් සමගි ජන බලවේගයේ නැහැ තමන්ගේ ආත්මය තුදේකට සිල්ලරේට ඇමතිකම් වලට වරදාන වලට වරප්‍රසාද වලට මුදලට පාවා දෙන කිසිම පුද්ගලෙක් අපේ සමගි ජන බලවේගයෙන් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපි 19 ගේන්න කලින් අපි විපක්ෂයත් එක්ක සංවාද වට 6ක් පැවැත්තුවා. අපි ඒකතාවයකට ආවා. තමුන්නාසලා ඡන්දෙ දුන්න නිසා තමයි අපි 19 ගේනාවේ. 20 වෙනි විවත්ත සංසදයට ගැන අපිත් එක්ක කිසිම සංවාදයක් නැහැ. දැන් සංසෝධන ගේනවා කිව්වා. නමුත් කිසිම සංසෝධනයක් ගේනාවේ නැහැ. අපිත් එක්ක සාකච්ඡාවක් තිබෙන්නේ නැහැ. මේක මේ හදිසියට ගෙනහැල්ලා. අනිත් එක පාර්ලිමේන්තුවේ බලතල සම්පූර්ණයෙන්ම නැති කරනවා. අගමැතිතුමා කාර්යාල කාර්ය සහයකින් බාටපත් වෙනවා. විපක්ෂයත් එක්ක සාකච්ඡා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අත ඇත්තටම රටේ ප්‍රජාතන්ත්‍රවාදී මලගම සනිටුහන් කරන දවසක් මේ අදගෙන විශ්ව සංශෝධනය පළවෙනි පහර වදින්නේ පළවෙනි කුඩුගෙඩි පහර පතිත වෙන්නේ ආණ්ඩුවේම ඇමතිවරුන්ට ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ට අද විශ්වෝනි කියලා කෑ ගහන මන්ත්‍රීවරු ඇමතිවරු තව අවුරුද්දකින් දෙකකින් මේ පාර්ලිමේන්තුවේම පසුතැවෙනවා ජාතිය ඉස්සරහා සමාව ගන්න විශ්ව සම්මත වෙන්න කලින් තත්ත්වය මේක නම් සම්මත වුණාට පස්සේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් විශ්ව එලියට ආවට පස්සේ රටේ ජනතාවගෙන් බරපතල විරෝධයක් එල්ල වුණා ඒකත් එක්ක තමයි අගමැතිතුමාට සිද්ධ වුණේ කමිටුවක් පත් කරන්න. ඉතින් අධ්‍යයනය කරන්න පත් කරපු කමිටුවේ කැබිනට් අමාත්‍යවරු 5 දෙනෙක්ම ඉන්නවා. ඒක ඉදිරිපත් කරපු අලිසබ්‍රිය අමාත්‍යවරයත් ඉන්නවා. ලොකුම විහිළුව ඒක. දැන් 20 ගණන් හාහුව ගියාට, කසුකුසුව ගියාට 20න් Tamanටත් අහිතකර දේවල් එනවා කියලා තැන් තැන්වල කතා වුණාට ඊයේ කණ්ඩායම් නායක රැස්වීමේදීත් එක්කෙනෙක් දෙන්නෙක් පොඩ්ඩක් කතා කරලා තිබුණා. කතා කරපු අයගේ කටවහපු හැටි ආණ්ඩුපක්ෂයේම මන්ත්‍රීවරු කියන මේ ඩෝසර් කිරීම ඉස්සල්ලාම පටන් ගන්න තියෙන ආණ්ඩුපක්ෂේ ඩෝසර් කරනවා ඉස්සල්ලාම දෙවනුව විපක්ෂේ තුන්වෙනුව රටේ ජනතා ඒක තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ අද දින පාර්ලිමේන්තුවේ මතභේදයට තුඩු දුන් අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණියේ මේ ආකාරයෙන් විසවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂයේ විසින් පාර්ලිමේන්තුව තුල මතුකල විරෝධතා ජනතාව අතරට ගෙන යාම වැළැක්වීමට ආණ්ඩුවගත් උත්සාහය පිළිබඳව කනගාටුව පළ කරන බව සමගි ජන බලවේගයේ අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. කථානායකවරයාගේ රූපය පෙනෙන විදියට කැමරා ස්විච් කිරීම එය තනිකරම ආණ්ඩුව සනසන ආකාරයට තමයි දර්ශන ලබා ගැනීම සිද්ධ කරේ රූපවාහිනී දර්ශන ඒ කුමක් නිසාද මේ කළු පටි පිළිබඳ විරෝධය මේ ස්ටිකරයෙන් පෙන්වන විරෝධය පුවරු පිළිබඳව පෙන්වන විරෝධය ජනතාවට අතරට යාම වළක්වන්න මේ ඉතිහාසය මමත් දැන් පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් නියෝජනය කරලා තියෙනවා කොයිම කවදාකවත් මේ අවුරුදු 10 තුළ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වකවානුවේවත් අපේ වකවානුවේවත් කොයිම අවස්ථාවකවත් සිද්ධ නූනු ආකාරයට පාර්ලිමේන්තුව පවා දැන් දේශපාලනීකරණය කිරීම ඊනියා 3/2 තවමත් ලබාගෙන නැති 3/2 වගාඩම්බරය කියවමින් සිද්ධ කරමින් ඉන්නවා. ඒක කැතයි, හිරිකිතයි, ලැජ්ජාසහගතයි. 20 වෙනි සංශෝධනයේ අද පළවෙනියට කියවීම ඉදිරිපත් වීමේදී විශ්ව සම්මත වෙන්න කලින් මේ විශ්ව ඒකාධිපති වැඩපිළිවෙල තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ නීති පද්ධතිය බිද දැමීම සඳහා කටයුතු කිරීමේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඇසවීම පිළිබඳව අපි කනගාට වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කථානායකවරට කියනවා මෙහෙම කරන්න කථානායක ලැජ්ජයි කියලා. රූපගත කිරීම තුළ යම් වෙලාවක මේවා රූපගත කිරීමට අසු වෙලා තිබෙනවා නම් අද කථානායකතුමා හසුරුවන්නේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුලින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. රජය විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුලින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට මෙලෙස පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. නීතිඥ ඉන්දික ගල්ලගේ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. නීතිඥ දර්ශන වේරදුවගේ මහතාගේ මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුලින් පෙත්සම් කරු සඳහන් කර සිටින්නේ යෝජිත ආණුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුලින් ආණුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදු වීමක් සිදුවන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ මාර්ගෙන් හඳුන්වා දුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන අභියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබා දී තිබූ බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විකිරණයෙන් ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමී වන ප්‍රතිපාදනයන් යෝජිත 20 සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව තිබෙන බව පෙත්සම් කරු පවසනවා. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙනීමට තිබූ අවස්ථාව යෝජිත 20 සංශෝධනය තුලින් යලි හඳුන්වා දී ඇතැයිද පෙත්සම් කරු සඳහන් කළා. එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශනය කිරීමටත් තිබෙන අවස්ථාවද යෝජිත 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුලින් අහෝසි කර ඇති බවත් විකනකාධිපති තනතුර සඳහා තේරීපත් වීමට තිබිය යුතු සුදුසුකම්ද ඒ තුලින් ඉවත් කර ඇති බවත් පෙත්සම් කරුසිය පෙත්සමින් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ කියා සිටිනවා. යෝජිත 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්තිද උල්ලංඝනය වීමක් සිදුවන බැවින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනපත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම් කරු ශ්‍රේෂ්ඨ අධිකරණින් ඉල්ලා තිබෙනවා. අද දින නීතිඥ ඉන්දික ගාල්ලගේ මහත්මයා පෙත්සම් කරවන විශේෂ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විශේෂ නඩුවක් අපි ගොනු කරා 20 ව්‍යවස්ථා සංශෝධනයේ අභියෝගයට ලක් කරමින්. මේදි විශේෂයෙන් කියන්න ඕන අද දිනේ මේක ඉතා ඉක්මනින්ම දාන හේතුවකුත් තිබුණා. මොකද අපිට ආරංචි ලැබුණා හෙට දිනේ මේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමත් සූදානම්වල තිබෙන බව. ඒ අනුව අද දිනේ දැන් මේ පෙත්සම ගොනු කිරීමත් සමගම ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ සම්බන්ධ තීරණ ලබා දෙන තෙක් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන්. ඒ නිසා තමයි අද දින මේ පෙත්සම විශේෂයෙන් ඉක්මනින් ගොනු කරේ. රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක් දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. 2019 වසරේ ජූනි මාසයේදී එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතර වූ එකගතාව අනුව එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක් දින සමුළුව ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:45ට නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ කේන්ද්‍ර කරගෙනමින් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:45ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සමුළුව අමතුණු ලැබුවා. Mr. President, Mr. Secretary General, Excellencies, IBOAN. රාජ්‍යන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරනවා. සුළු පිරිසකගේ අවශ්‍යතාවයට කිසිදු රටක් ප්‍රාණ ඇපයට නොගැනීමෙන් සමාජික රටවල් සහ එක්සත් ජාතීන් අතර හවුල්කාරීත්වය මෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර පැවැත්ම උපරිමයෙන් සාක්ෂාත් කරගත හැකිවනවා. COVID-19 වසංගතය රටවල ආර්ථිකයන් සෞඛ්‍ය පද්ධති අඩපණ කරමින් ලෝකයේ පීඩාවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව පළමු රෝගියා හඳුනා ගැනීමටත් පෙර COVID නිවාරණ ජාතික ක්‍රියාකාරී කමිටුව පත් කළා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සහ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ සිවිල් අධිකාරිය එම සංයුතියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකාවේ COVID-19 රෝගීන්ගේ සුවවීමේ අනුපාතය 90% ඉක්මවා තිබෙනවා. සොයා ගැනීම සහ නිරෝධායනය එම සාර්ථකත්වයට පිටිවහලක් වූ ප්‍රබලතම ශක්තියයි. දරණීය සංවර්ධන න්‍යායපත්‍රයේ 2030 සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටිනවා. කෘෂිකාර්මික පදනමක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් තුළින්
ජනතාවේ පිටුදැකීම රජයේ ප්‍රධාන අභිමතාර්ථයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශක්තිමත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයන් එහි සමාජිකයෙකු වන අපගේ අනාගතය සහතික කිරීම පිණිස ඉවහල් වනු ඇතයි මා විශ්වාස කරනවා. We owe our people and future generations no less. Thank you. I wish to thank the President of the Democratic Socialist Republic of Sri Lanka. මහනුවර බෝවැලිකඩ සංගමිතා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් ජීවිතක්ෂයටපත් වූ අඹුසැමියවල සහ බිලිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. බෝවැලිකඩ සංගමිත්තා මාවත ප්‍රදේශයේ පසුකේදා අලුයම කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලට යට වී ජීවිතක්ෂයටපත් වූ මාස 1කමාරක් පමණ වයසදී කුඩා බිලිඳියගේ සහ ඇගේ මව්පියන්ගේ දේහයන් මෙවැනි විට ඔවුන් සතු අසලපීටි නිවසක තැන්පත් කර තිබෙනවා. प्रधान गुंडी अतिकारीगण वर्ण तरगण बल्लू तरगण मेघिया किसी मेरे धन्य करना जीवित विनाश होना किसी बड़ा मे तत्व विनाश मट मट मे खादा गांडा ये साधारण तो आप सिद्ध विन्नी अभी अत्र बड़ा पड़ती अब नहीं करें देव सटे सिद्ध न साधारण परीक्षण हितामता हो नहीता हो करपुर मिनी परीक्षण साधारण पेन्नो ने निदल्ली इन नपेन्नो ජීවිත තුනක් බිලිගනිමින් සිදු වූ මෙම ඛේද වාචකය සමාජය තුළ දැඩි කතා බහක් ඇති කළ සිදුවීමක් වී ඇත්තේ අදාළ නිවසේ හිමිකරු විසින් ඊයේ දින මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයත් සමගයි. අදාළ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අනුමැතිය ලබා දුන් බවට එම නිවසේ හිමිකරු ප්‍රකාශ කළ අතර එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ භූමියේ පවතින තත්ත්වයේ කිසිසේත් සැලකිල්ලට නොගනිමින් අවිධිමත් ලෙස ඉදිකර ඇති මෙම ඉදිකිරීම නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකරන ලද්දක් බවයි භූවිද්‍යාඥින් ප්‍රකාශ කරන්නේ. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ 5 දිනකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්ද පත් කර තිබෙනවා. ඒ අනුව අදාළ නිලධාරීන් නිවස ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා දුන් බව කියන සියලු සමාගම් වලින් ඒ බව සනාථ කරන ලේකන කෙට්වා පරීක්ෂා කිරීමට නියමිතයි. මහනුවර කොට්ටාෂ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අපකල විමසීමකදී සඳහන් කළේ නිවසේ හිමිකරු එය අවිධිමත්ව ඉදිකර ඇතැයි තහවුරු වුවහොත් තිදෙනෙකුට මරු කැඳවීම හා දේපළවලට හානි කිරීම යන චෝදනා මත ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බවයි. එසේම මෙම සිදුවීමේදී කිසියම් පාර්ශ්වයක් ඊට අදාළව සාපරාදී වරදක් සිදු කර ඇතනම් ඔවුන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ. මේ අතර මෙවැනි අවිධිමත් ආකාරයට ඉදිකර ඇති ගොඩනැගිලි පිළිබඳව දිවයිනේ විවිධ ස්ථානවලින් අපට වාර්තා වුණා. ඒ අනුව හෙම්මාතගම අරණායක ප්‍රධාන මාර්ගයේ අසල පිහිටි කඩකාමර 8කින් යුත් මෙම තෙමහල් ගොඩනැගිල්ල අවට ඉරිතැලීම් කිහිපයක් හේතුවෙන් එහි වෙළඳ ආයතන හා ගොඩනැගිල්ල මුළුමනින්ම වසා දැමීමට හෙම්මාතගම පොලිසිය ඊයේ දින කටයුතු කළා. මෙම ගොඩනැගිල්ල හෙම්මාතගම නගරගිරි මහාවිද්‍යාලය අසල පිහිටා ඇති අතර මෙය ඉතා අවදානම් තත්ත්වයක් බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන මන්තිරු නීතිය පිළිබඳවයි මේ පුවත. හෙට සිට මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනසක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පැවසුවා. එයද පස්වරේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී.
හෙට දිනේ සිට මේ මාර්ග හතරේ මන්තිරු නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ මාර්ග හතරේ බස් ප්‍රමුඛතා මන්තිරුව සලකුණු කර ඇති මාර්ගවල ඒ මන්තිරුව තියෙන තාක් දුරට බස් ප්‍රමුඛතා මන්තිරුව තුල ගමන් කළ හැක්කේ මගී ප්‍රවාහන බස් රථ ශ්‍රී ලංකම බස් රථ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ඊට අමතරව කාර්යාල සේවකයන් ප්‍රවාහණය කරනු ලබන බස් රථ හෝ ඒ සඳහා අවසර ලබාගෙන තිබෙන වෑන් රථ සහ පාසල් දරුවන් ප්‍රවාහණය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි. ඒ අනුව බස් ප්‍රමුඛතා මන්තිරුව සලකුණු කරලා තියෙන මාර්ගවල එම මන්තිරුවේ වෙනත් වාහන වලට ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. හෙට දින සිට එම මන්තිරුව තුල ධාවනය කරන බස් රථ මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා බස් රථ හෝ අනෙකුත් වාහන අවසර දීලා තියෙන බස් නැවතුම් පළ තුලට ඇතුල් වෙලා නවත්තන්න ඕනේ නංවා ගැනීමට හෝ බැස්වීම සඳහා යම් ස්ථානවල බස් නැවතුම් පළවල් තියෙනවා වෙනම ඉඩ වෙන් කරලා නැහැ බස් රථ නැවැත්වීම සඳහා එවැනි ස්ථානවලදී ඒ බස් රථවලට එම මන්තිරුවේ පාරේ අයිනට වෙන්නට බස් රථයේ නවත්වලා මගින් නංවා ගැනීමට හෝ මගින් බැස්වීම සඳහා කටයුතු කිරීමට හැකියාව තියෙනවා. ඒ මන්තිරුවේ ගමන් කරන බස් රථවලට යම් කිසි අවස්ථාවකදී ඉදිරියෙන් බස් නැවතුමක මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා නවත්වා තිබෙන බස් රථයක් ඉස්සර කිරීම සඳහා දෙවැනි මන්තිරුවට අවතීර්ණ වීමට හැකියාව තියෙනවා. ඒ අවස්ථාව ලබා දෙන්නේ බස් රථ නැවතුමක මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා නවතා තිබෙන බස් රථයක් ඉස්සර කිරීම සඳහා පමණයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ඊට අමතරව මන්තිරු දෙකක් තිබෙන අවස්ථාවවලදී අනෙකුත් සියලුම වාහන දෙවන මන්තිරුවේ ගමන් කළ යුතුයි. මන්තිරුවේ තීරුව වෙන් කරන රේඛාව ආසන්නයෙන් ඒ වාහන ගමන් කරන්න කියලා වම් පසින් යතුරු පැදිය වලට හැකියාව තියෙනවා. ඒ මන්තිරුව තුලම ගමන් කරමින් හෙමින් යන වාහන ඉස්සර කරගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිධ රථ සහ යතුරු පැදි දෙවැනි මන්තිරුවේ ගමන් කරයි කියලා. තුන්වැනි මන්තිරුවේ අනිකුත් වාහන ගමන් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි කිසිම අවස්ථාවකදී අවසර ලබා දෙන්නේ නැහැ. මන්තිරුව වෙනස් කරමින් වාහන ධාවනය කරන්න දිගින් දිගටම. මන්තිරුව මාරු කරමින් මන්තිරුව රේඛා කපාගෙන ධාවනය කරමින් ගමන් කරන වාහන වලට එරෙහිව අපි තවදුරටත් මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියා. ඒ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස් ප්‍රතිපූජි ජයසුන්දර මහතාගේ සාක්ෂි ලබා දීම සවන් දීම සඳහායි. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයේ වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පැමිණියා. අද පෙරවරු 10ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපතිවරයා දහවල් 12ට පමණ ඉන් පිටව ගියා. කොමිසමෙන් පිටව යන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළද ඔහු කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා නොදී නිහඬවම එම ස්ථානයෙන් පිටව ගියා. ආරක්ෂක ලේකම්වරයා චෝදනා කරනවා. උත්තරයක් නැද්ද ඔබතුමාට? ඔබතුමාගේ වරදක් තියෙනවද? ඔබතුමාගේ වරද පිළිගන්නවද? පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා දීම සඳහා එළඹෙන ඔක්තෝබර් මාස 5 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි මෙහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී ඇත්තේ. පසුගියදා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටයි. එම සියලු චෝදනාවන්ට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාත්‍යංශය සඳහන් කළේ අදාළ සියලු චෝදනා අසත්‍ය බවත් එම චෝදනාවන්ට පිළිතුරු ලබා දීමට කොමිසම හමුවේ අවස්ථාව ලබා දෙන්නේ නම් ඒ සඳහා සූදානම් බවයි. මේ අතර අද පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ප්‍රහාරය සිදුවන කාලවකවානුවේ පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ අනිවාර්ය නිවාඩුවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර මහතා පැමිණියා. මේ අතර එළඹෙන ඔක්තෝබර් 6 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණි ලෙස දැනුම් දී තිබෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේවත් කෝප් කමිටුවේ සභාපති දුහුරේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පත් කර තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හීරත් මහතා තෝරාපත් කරගෙන තිබෙනවා. ජේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු, ශාස්ත්‍රඥයෙකු සහ ශේෂ්ත්‍ර ගණනාවක ක්‍රියාකාරිකයෙකු වන මහාචාර්ය චරිත හීරත් මහතා 2012 වසරේ සිට 2014 දක්වා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සේවය කර ඇති අතර 2010 වසරේ මැයි මාස සිට 2012 වසර දක්වා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කොළුපිටිය පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් කොළුපිටිය නිවාස සංකීර්ණයක නීති විරෝධීව පවත්වාගෙන ගිය කැසිනෝ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා. ඉම පුවත ඇතුළු ආරක්ෂක අංශ දිවෙනපුරා සිදු කළ වැටලීම් කිහිපයක් පිළිබඳවයි දැන් තොරතුරු. බලපත්‍ර රහිතව නීති විරෝධීව කැසිනෝ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ නිවසක් පටලා රුපියල් ලක්ෂ 70ක් සමග චීන ජාතිකයින් 12 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. දිනකට රුපියල් කෝටි 1.24 මුදලක් මෙම ස්ථානයේ සංසරණය වී ඇති බවද අනාවරණය වී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබන කළු තුෂාර නම් මද්‍රව්‍ය ජාවාරම් කරුගේ සමීපතමෙකු හෙරොයින් ග්‍රෑම් 53 මිලිග්‍රෑම් 770ක් සමග වැල්ලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝටර් රථයක් ත්‍රිරෝධ රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9 දෙනෙක් සපුකස්කන්ධ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයගල ගිස්බන් වෙරළ තීරයේ තිබේ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කොකේන් කිලෝක පමණ පාර්සලයක් පයගල පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 14ක් සමග සැකකරුවන් සිව් දෙනෙක් මිහින්තලයේ සීපුකුලම කරුවලගස්සින්න ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සමග රුපියල් 50,000ක මුදලක් ජංගම දුරකථන 4ක් සහ හෙරොයින් ප්‍රවාහනය කළ යතුරු පැදියක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. දුබායි සිට මෙහෙවන මාවනැල්ලට මත්කුඩු බෙදා හරින ජාවාරම්කරුවෙකු මත්කුඩු ග්‍රෑම් 47කට අධික ප්‍රමාණයක් සමග මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තනමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹිකෙම ප්‍රදේශයේදී වලන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් පෝරපොළ දුම්රියපළ ආසන්නයේ වළදමා තිබූ අත්බොම්බ 8ක් වැල්ලව පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මාවනල්ල ඉලුක්ගොඩ සහ කෑගල්ල තපෝවන යන ප්‍රදේශවලින් විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ රිවෝල්වරයක් සහ මයික්‍රෝ මිලිමීටර 9 පිස්තෝලයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඔබ දන්නවද දිනකට මස් පිණිස අපේ රටේ ගවයින් 2000ත් 3000ත් අතර පිරිසක් ඝාතනය කරන බව මේ සියත ගව ඝාතනයට එරෙහිවගෙන එන ප්‍රවෘත්ති විශේෂාංගය. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන ආ ගව ඝාතනය තහනම් කිරීමේ යෝජනාවලියට ශක්තියක් වෙමින් සියත අප ගව ඝාතනයට එරෙහිව රැගෙන යනු ලබන ප්‍රවෘත්ති විශේෂාංගයට මෙවැනි විට රටේ ජනතාවගෙන් ලැබෙන්නේ ගෞරවාන්විත ප්‍රසාදයක්. ගව ඝාතනය මෙරට තුල තහනම් කිරීමට සත්ව අවිහිංසාවාදී සංගම් සිවිල් සංවිධාන මෙන්ම ස්වේච්ඡා සංවිධානද මෙවැනි විට අත්වැල් බැඳ ගනිමින් සිටිනවා. ඒ සඳහා වන විවිධ අදහස් යෝජනා අප වෙත ජනතාවද ලබා දෙනවා. එමෙන්ම ගව ඝාතනයට එරෙහිව වසර ගණනාවක් මුළුල්ලේ හඬක් නැගීමට ඉඩක් සොයමින් සිටි විශාල පිරිසක්ද මෙවැනි විට අප සමගින් අත්වැල් බැඳ ගනිමින් සිටිනවා. රටේ ගව ඝාතනය නවත්වමු කියලා සියත ප්‍රවෘත්ති අංශයක් දැන් සතිය කරපෙමන පෙර ඉඳන් ඒට උර දෙමින් ලොකු කාර්යයක් කරනවා. මම ඒකට සංවිධානයේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ගව ඝාතනය සම්බන්ධව මේ රටේ පෙර සිටම යම් යම් නීති මාලාවල් තිබුණා. නමුත් මෑතක් වෙනකොට මේ බටහිර ක්‍රමවේදයක් එක බලනකොට ඒ නීති හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ ගව ඝාතන
නවත්තගන්න අපිට ගොඩාක් අපහසු වුණා. අවංකවම කිව්වොත් මේ නීතිය හරියට 100% ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ ගවයෝ 100%ක්වත් මරන්න බෑ. පොඩි සත්තු එළ දෙන්නු, පැටව හම්බෙන්නේ ඉන සත්තු, ඒ වගේම ලෙඩ සත්තු, ඉතින් නීතිය වලට සියල්ලම වැලි ගසමින් ගවයෝ 11000ක් මැරුවා දිනකට. ඉතින් අපේ මේ කාර්යාවියත් එක්ක අපි ඒක අඩු කරලා තියෙනවා 5500කට 6000කට කොරෝනාවට පෙර. ඊට පස්සේ මිනිසුන් සබහා ධර්මයෙන් දඩුවමක් දුන්නා. ඒ තුල මිනිස් ඒ මං හිතන්නේ 2500කට 3000කට වගේ දැන්ට අඩු වෙලා තියෙනවා. දැන් යලිත් ආයි පොඩ පොඩ ඒ රැල්ල එන අතර තමයි රජයෙන් කිව්වේ උත්සාහ දැරුවේ ගව ඝාතනේ නවත්තන්න ඕනේ කියන්නේ. මේ වැඩසටහන මේකට අපිට විරුද්ධ වෙනවනේ ගොඩක් දේවල්. සමහරු කියනවා සබහා ධර්මයෙන් ගවයෝ මැරුණ නැත්නම් ගවයෝ වැඩි වුණොත් මොනවද වෙන්නේ කියලා. ඒ වගේ ප්‍රශ්නත් එනවා. ඉතින් ඒක ඉතින් සබහා ධර්මයට අයිති දෙයක්. අපි සබහා ධර්මයට අයිති දෙය අපි ගත්තොත් ලඟන පව පුර ගන්න ඕනේ නැහැ. මේ රටට හොඳ විශ්ව බලයක් එනවා මේ ගව ඝාතනය නවත්තපු දාන. හැබැයි ඕවට නීති රීති ගැනලා වැඩක් නැහැ. ඔය හැම නීති රීතියෙම නීති හදන අය රිංගනවා, නීතිය රකින අය රිංගනවා, සත්තු ඝාතනය කරන අය නීතිය රිංගනවා. ගර්භරි මාතාවකට මස් මාස දෙන්න මම දැක්ක සමහර තැන්වල කියනවා මේ හරක් මස් දීකුදු. ඒ ගර්භරි මාතාවකට විශේෂයෙන් ගැළපෙන්නේ නැති දෙයක්. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මොකද ඒකට හේතු පැතිකඩ කීපකින් පෙන්වන්න පුළුවන්. එක් පැතිකඩක් තමයි අතීතයේ ගත්තොත් ගර්භරි මාතාවක් නිර්මාංශයි. අවුරුදු 120ක් ජීවත් වුණා. ළමයි 10 12ක් හැදුවා. ඒ කවුරුවක්වත් ඔය හරක් මස් අරවමේව පාවිච්චි කරේ නැහැ. ඒවා මේ මෑතකදී මේ වාණිජ ලෝකෙත් එක්ක ආපු තර්ක. ගර්භණී මාතාවකට අනිවාර්යයෙන්ම සුදුසු මානසික සුවයක්. ගර්භණී මාතාවකට මස් මාස ගව මාස විශේෂයෙන් අවශ්‍යයි කියනවනම් එන්න මාතක තර්ක කරන්න, මගේ වෛද්‍යවරුත් එක්ක තර්ක කරන්න. ආනවිරුන්දාව තෙත්බිම් උද්‍යාන විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා අධිකරණයට බාර වීමෙන් අනතුරුව ලබන 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. එම පොත ඇතුළු අධිකරණෙන් වාර්තා උපුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. මෙරට දෙවන රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් පසුගියදා ඩෝස යන්ත්‍ර යොදා ගනිමින් කිසියම් පිරිසක් විසින් විනාශ කර තිබුණා. කඩුලාන ප්‍රතිස්ථාපනයේ සඳහා යෝජිත අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් මෙලෙස විනාශ කර ඇත්තේ ඉස්සන් කොටුවක් ඉදිකිරීම සඳහායි. මෙම ආනවිලුන්දාව තෙත්බිම් උද්‍යානය එලිපෙහෙලි කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ආර්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා අධිකරණයට බාර වීමෙන් අනතුරුව එළවෙන 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ රාජ්‍ය මාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරයි. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මගින් අත්තරංගුඩි ගනු ලබන හෙරොයින් මත්කුඩු තොග ජාවාරම් කළේයි සැකපිට අත්තරංගුඩිගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අද නියෝග කළා. මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේදී අඟුඩුකොළ පැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් 13 දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් කළ ලිඛිත දේශන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කරුණ අදාළව නියෝග ප්‍රකාශයට පත් කරන දිනය ලබන 28 වෙනිදා දනුම් දෙන බවයි විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඒවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේයි චෝදනා ලැබ සිටින හිටපු මාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව යළි නොවැම්බර් මස 12 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණයේ නියම කර තිබෙනවා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී අප මත මුදාහැර සිටින රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙන අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප බීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන සියත අප නාලිකාව සහ තවත් රූපවාහිනී නාලිකා කිහිපයක විකාශය කළ ප්‍රවෘත්ති ප්‍රකාශවලට අදාළ වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි 4ක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් කොළඹ මහාධිකරණය වෙත ලැබී තිබෙන බව දැනුම් දුන්නා.
දේශපාලන පරිගණකීම් පිළිබඳව සොයා බලන පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවෙක් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන 29 වෙනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළා. මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රතිවිකාශය මින්නිමාවට පත්වනවා අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට රාත්‍රී ප්‍රතිවිකාශයෙන් ඔබට සුබම සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න